Hello everyone, I hope you all stay safe and healthy with the present pandemic situation. As you all know, I'm Madhushi Spasinga, Head of Kids for School English Department. So today I came with this video to give you feedback about your children regarding the second term test. To pass the message in the same way to everyone, I am to continue the rest of the video in Sinhala. අටවසරේ සෙන්සුරක් දවසේ ලෙක්චර්ස් වලට පාටිසිපේට් කරන දරුවන්ගේ දෙවැනි වාර විභාගයේ ලකුණු සම්බන්ධව කෙටි දැනුවත් කිරීමක් දවෝපියන්ට කිරීම තමයි මගේ බලාපොරොත්තුව. මුලින්ම පේරන්ට්ස්ලාට කොමන් මෙසේජ් එකක් විදිහට මට කියන්න කැමති දරුවාව ලෙක්චර් එකට සහභාගී කරනකොට නෙට්වර්ක් ටිකක් ස්ට්‍රොං නෙට්වර්ක් තියෙන තැනක යව ප්ලේස් කරලා එයාගේ ඩිවයිස් එක තියලා ලෙක්චර් එකේ ස්ටාටික ඉඳන් එන්ඩ් එකටම මෙයාගේ වීඩියෝ එක ඔන් කරලා තියන්න පුළුවන් තැනක එයාව ස්ටේබල් කරන්න සහ දරුවට අවවාද කරන්න ලෙක්චර් එක පුරාවට වීඩියෝ එක ඔන් කරගෙන ඉන්න කියන එක සම්බන්ධව. ඊට අමතරව මම සමනින් විශ්වාස කරන දෙයක් තමයි මේ වීඩියෝ එක ඔන් කරන එකෙන් දරුවගේ සහ මගේ අතර තියෙන අර ඉන්ටර් රිලේෂන්ෂිප් එක ඩෙවලොප් වෙනවා සහ අපිට ෆීලිං එකක් එනවා. ඇත්තටම අපි ක්ලාස් රූම් එකේ ඉඳන් ස්ටඩි කරනවා හා සමාන ෆීලින් එකක් අපේ මයින්ඩ් සෙට් එකට ලැබෙනවා කියන එක මම විශ්වාස කරනවා. එතකොට අපි අතර තියෙන සම්බන්ධතාවය වැඩි වෙලා අපි කරන වැඩේ සක්සස් බව වැඩි වෙනවා කියන එක තමයි මම විශ්වාස කරන්නේ. ඊට අමතරව දරුවට අවස්ථාව තියෙනවා මගෙත් එක්ක කතා කර කර අපි කරන වැඩේ කරන්න. ඒ කියන්නේ මගේ ක්වෙස්චන්ස් වලට ආන්සර් කරන්න පුළුවන්, ඒගොල්ලන්ට මගෙත් එක්ක කතා කරලා ඩිස්කෂන්ස් වලට යන්න පුළුවන්. ඒක ටිකක් අඩුවෙන් වෙන බවක් මට පේනවා. ඒක නිසා දරුවන් ටිකක් පුෂ් කරන්න මේක කරන්න කියලා එක රූල් එකක් අපි එක නීතියක් විදියට පාවිච්චි කරන්න තීරණය කරලා තියෙනවා. ඊට අමතරව දරුවට හැම දවසකම පොඩි හෝම්වර්ක් එකක් ලැබෙනවා. එහෙම නැහැ කියලා නම් ඒක බොරුවා. පොඩි පාට් එකක් ලැබෙන්නේ එක්කෝ එක අපි ක්ලාස් රූම් එකේ ඩිස්කස් කරලා ආන්සර් එකක් ඩිස්කස් කරලා ගෙදර ගිහිල්ලා එක රිවයිස් කරලා ලියන්න වෙන විදිහට තමයි ඒ වගේ පොඩි හෝම්වර්ක් එකක් දෙන්නේ. ඒක අපි දෙන්නේ අපිට ක්ලාස් රූම් එකේ කරන්න බැරිකමකට නෙමෙයි. ඒක අපි ඒකේ ඇඩ්වාන්ටේජ් එකක් දරුවට ගන්න පුළුවන් වෙන විදිහට තමයි අපි ඒක ප්‍රිපෙයා කරලා තියෙන්නේ. හේතුව ක්ලාස් රූම් එකේම ඩිස්කස් වෙන දේ ගෙදර ගිහිල්ලා එයාට අපහු කරනවා කියන්නේ අනිවාර්යයෙන්ම එයා ලෙසන් එක අපහු රිවයිස් කරනවා කියන එක. මේක තමයි දෙන්න තියෙන කොමන් පණිවිඩය. අපි බලමු දරුවන්ගේ ලකුණු සම්බන්ධව. එතකොට මට තව දෙයක් කියන්න තියෙනවා මෙතනදී. අපි මන්ත්‍රි ටෙස්ට් එකක් වගේ නෙමෙයි සෙකන්ඩ් ටර්ම් ටෙස්ට් එක කියන්නේ. මන්ත්‍රි ටෙස්ට් එකක වෙන්නේ සාමාන්‍යයෙන් එක මාසෙක අපි ඉගෙන ගන්න දේවල් රිවයිස් කරලා ඒගොල්ලන්ට ඒක විතරයි ස්ටඩි කරන්න තියෙන්නේ විභාගේ වෙනුවෙන්. හැබැයි සෙකන්ඩ් ටර්ම් ටෙස්ට් එක වෙනකොට අපි යුනිට් 7ක් කම්ප්ලීට් කරලා තිබුණා. එතකොට අපි කම්පැරිසන් එකක් විදිහට කම්පෙයාර් කරනකොට ලකුණු අපි කම්පෙයාර් කරලා තියෙන්නේ මේ සැරේ පළවෙනි වාර විභාගයේ ලකුණුත් එක්ක. එක දරුවෙක් ඇබ්සන් වුණා විභාගයට දිනුනි. ඊට අමතරව ඉතුරු දරුවෝ 15 දෙනාම විභාගයට ඉඳගත්තා. විභාගයේ ලිව්වා කාව්‍ය තමයි හයස්ට් මාක් එක 99ක් විදිහට ස්කෝර් කරලා තියෙන්නේ. සමස්තයක් වශයෙන් දරුවන්ගේ ලකුණු හොඳයි. පොඩි පොඩි අඩුපාඩුකම් අරනහම so let's see 1 by 1. ස්නේහා කියන්නේ බලාගෙන ඉඳි එක පාටම ගොඩාක් දියුණු වෙච්ච දරුවෙක්. ස්නේහා පළවෙනි වාර විභාගයට පාටිසිපේට් කරන්නේ නැහැ. නමුත් 95ක හොඳ ලකුණක ඉන්නවා. වැරදි හොයාගන්න තිබුණේ නැති තරම්. ඒත් මම ටිකක් ටෆ් බලලා ටිකක් සංකීර්ණවම බලලා අඩුපාඩු තියෙන තැන් වලින් ලකුණු වයින් කරා. ස්නේහා කියන්නේ ලෙක්චර් එක පුරාවට වීඩියෝ කෝන් කරගෙන ඉන්න, හෝම්වර්ක් වෙලාවට සබ්මිට් කරන, මං අහන ක්වෙස්චන්ස් වලට ආන්සර් කරන, ලෙක්චර් එකේ ගෝ එක වෙනුවෙන් හරීම හෙල්ප්ෆුල් සහ ඇක්ටිව් ගර්ල් කෙනෙක්. මේක ක්ලාස් රූම් එකේ ලෙක්චර්ස් වල පාටිසිපේට් කරාට වැඩිය ගොඩාක් දියුණු වෙලා තියෙනවා මේ ඔන්ලයින් ලෙක්චර්ස් වලට පාටිසිපේට් කරාට පස්සේ. මට හරීම සතුටුයි ස්නේහාගේ. මට කියන්න අඩුපාඩු නෑ. හරීම ඉක්මනින් ඩෙවලොප් වෙච්ච දරුවෙක්. රියලි හැපි ඇන් රියලි ප්‍රවුඩ් ඔෆ් යූ. ගිව් මී හොඳ දරුවෙක්. මට හරි හෙල්ප්ෆුල්. තමන්ගේ වැඩේ හරියට කරන, හෝම්වර්ක් වෙලාවට සබ්මිට් කරන, ක්ලාස් එක මිස් කරන්නේ නැති දරුවෙක්. 85ක් කියන්නේ හොඳ ලකුණක් උතේ සෙකන්ඩ් ටර්ම් ටෙස්ට් එකක් විදිහට බලුවාම. වොකැබුලරි වල තමයි පොඩි ප්‍රශ්නයක් ටිකක් වැඩිපුර තිබුණේ. අනික ඒවා සාමාන්‍ය පොඩි පොඩි අඩුපාඩු. 85ක් කියන්නේ නරක ලකුණක් නෙමෙයි. මේක හොඳ ලකුණක්. මං කොහොමත් මං ඉමැජිනේෂන් එක තියාගෙන හිටියේ ටර්ම් ටෙස්ට් එකේ 85ට වැඩිය ගන්නවා කියන්නේ එයා පාඩම් කරලා සහ
she has the knowledge කියන එක තමයි මම ඔළුවේ තිබුණේ. So මේක හොඳ ලකුණක්. මේක continue කරන්න. මම දන්නවා මන්දු ටෙස්ට් වල ඔයා above 90 ගන්නවා. But no issue. මේක හොඳ ලකුණක්. Tarushi ලකුණ 90ක් තියෙනවා. හොඳයි. පොඩි පොඩි අඩුපාඩු තමයි තිබුණේ. කියන තරම් වැරදක් නැහැ. තරුෂිගේ මට homework ලැබෙනවා. තරුෂිත් වැඩිය කතා කරන්න නැති වුණාට නොතේරෙන දෙයක් තියෙනවා නම් අනේ ටීචර් මට මේක අපහු කියලා දෙන්න කියන තැන ඉන්නවා. ඉතින් මම අන්න ඒකට කැමතියි. So that's better. එක හොඳයි. ඒ අනුවකට තරුෂිගේ අඩුපාඩු මට මුකුත් කියන්නේ නැහැ. තරුෂි කියන්නේ දක්ෂ උවමනාවෙන් වැඩ කරන වැඩිය කතා නොකරන හැබැයි තමන්ගේ ඩියුටි එක හරියට කරන දරුවෙක්. With me good performance කියලා ලියුවේ 75ට වැඩිය තියෙන හින්දා හැබැයි ඇත්තටම නම් ටිකක් මේ සැරේ බෑඩ් 83 හොඳ ලකුණක් හැබැයි 83 රිද්මිට මදි රිද්මි තමයි ලාස්ට් මන්ත් එකේ හයි ස්කෝර් මේ හයි ස්මාර්ට් එක ස්කෝර් කරන්නේ එතකොට ෆස්ට් ටර්ම් ටෙස්ට් එකේ 93ක් තිබිලා තියෙනවා සෙකන්ඩ් ටර්ම් ටෙස්ට් එක වෙනකොට 83ට අඩු වෙලා තියෙනවා අපි කතා කරලා බලමු රිද්මි අයියේ මොනේ කියලා ඊගාවට අපි හම්බ වෙන දවසට සමහර විට ඔයාලට හරියට ස්ටඩි කරගන්න බැරි වෙන්න ඇති මොකද ග්‍රාමර් පාර්ට් එකත් වරද්දලා තියෙනවා ටිකක් වැඩිපුර. රයිටින් ප්‍රශ්නයක් නෑ හොඳට කරලා තිබුණා. ග්‍රාමර් පාර්ට් එකේ ලකුණු 10ක් අඩු වෙන තරමටම වෙච්ච අඩුපාඩුව මොකක්ද කියන එක අපිට කතා කරන්න වෙනවා. So let's see. එන්නේ මේක කන්ක්ලූෂන් එකක් විදිහට ගත්තොත් මේක හොඳ ලකුණක් ප්‍රශ්නයක් නෑ. හැබැයි මේම අඩු වෙච්ච එක ගණන් නම් මට ලොකු සතුටක් නැහැ. අපි බලමු කොතනද වැරදුනේ සහ මොකක්ද අපිට වෙනුවෙන් කරන්න පුළුවන් කියලා. මේක ලකුවට ගන්න එපා පොඩි අත්තරදීම් කීපයක් වෙන්න ඇති කියන එක තමයි මගේ විශ්වාසය. ඒක නොතේරුම්කම නම් වෙන්න බැහැරිද්මි ඔයා එක එක්ක ඔයාට ග්‍රැමර් පොයින්ට් එක පාඩම් කරන්න බැරි වෙලා තියෙනවා. අපි ඒක ඩිස්කස් කරගමු. ලොකු ඉෂුව එකක් නැහැ රිද්මි ගැන මට කියන්න. මේක හොඳ ලකුණක්. නමුත් කම්පෙයා කරනකොට කම්පැරිසන් එකේ අර ලකුණු අඩුවත් එක්ක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඉන්දුනි හොඳයි 95ක් කියන්නේ හොඳ ලකුණක්. ඉඳුනි කියන්නේ කොහොමද අර එකම ලෙවල් එකක තමන්ගේ ලකුණු අරන් යන දරුවෙක් 90-95 කියන අතරේ එහෙට පිටිට දෝරලේ වෙන දරුවෙක් කය ස්කෝ එක ළඟ එහෙට පිටිට වෙන දරුවෙක් ඉඳුනි කියන්නේ මට හරිම සපෝටිව් ඒ වගේම ක්වෙස්චන්ස් වලට ආන්සර් කරන තමන්ගේ වැඩ හරියට කරන හෝම්වර්ක් ටික හරියට පිළිවෙලට කරන හරි උනන්දුවෙන් වැඩ කරන දරුවෙක් ඉතින් ඉඳුනි ගැනත් මට කියන්න අඩුපාඩුකුත් නැහැ හරිම සතුටුයි ඉඳුනි ගැන ඊට පස්සේ ඉන්නවා දක්ෂිණ මට අදටත් මතක් වෙනවා දක්ෂිණගේ අම්මා පළවෙනි පේරන්ට්ස් මීටින් එකට ඇවිල්ලා මට කියපු දේවල් අනේ ටීචර් ගහලා හරි කමක් නැහැ මෙයාට ටිකක් කියන්න මෙයාව තව ටිකක් උනන්දු කරන්න කියන එක දක්ෂිණගේ අම්මා මට පළවෙනි පේරන්ට්ස් මීටින් එකේදී කිව්වා මට ඒක අදටත් ඒ වගේම මතකයි ගහන්න බයින්න ඕන නැහැ දක්ෂිණ ඊට පස්සේ හොඳට තමන්ගේ වැඩ ටික කරගෙන ගියා මාගේ ටෙස්ට් වල වුණත් ලකුණු 90ක් ස්කෝර් කරපු අවස්ථා දක්ෂිණගේ තිබුණා ඒ වගේම ටර්ම් ටෙස්ට් එකේදී ලකුණු 85ක් කියන්නේ ඒක ගොඩාක් හොඳ ලකුණක් ලකුණු 85ක් කියන්නේ හොඳ ලකුණක් හොඳට පේපර් එක කරලා තිබුණා ප්‍රශ්නයක් නෑ දක්ෂිණ දැන් හරි උනන්දුයි ලෙක්චර් එකේදී හරි උනන්දුවෙන් පාටිසිපේට් කරනවා ඉතින් දක්ෂිණ ගැන මට හරිම සතුටුයි ගවේෂිකා 88ක් කරන් තියෙනවා 90ට ක්ලාස් ළඟයි හොඳට පේපර් එක කරලා තිබුණා පොතේ ගවේෂිකා දැන් හොඳට තමන්ගේ ඉම්ප්‍රූවමන්ට් එක පෙන්නගෙන ඉන්න දරුවේ මට අනේ කියන්න අඩුපාඩු නැහැ මේ දරුව ගැන මට සතුටුයි සහ හොඳයි කියලා තමයි කියන්න තියෙන්නේ පේපෙකේ අඩුපාඩුවකට ලොකු දේවල් තිබුණ නැහැ පුතේ මේ රයිටින් වල නම් ලකුණු 4 අඩු උනේ පොඩි පොඩි ග්‍රාමර් මිස්ටේක්ස් නිසා අපිට ඒව හදා ගන්න පුළුවන් ඒක ගැන කලබල වෙන්න අවශ්‍ය නැහැ කන්ක්ලූෂන් එකක් වශයෙන් මේ පර්ෆෝමන්ස් එක ඉතා හොඳ මට්ටමක තියෙනවා සේයා Thank you, Seya. I have a no dega karandun that Mama Seya cha antima මාසික පරීක්ෂණෙදිත් කිව්වා සේයා දැන් 85 හිටිය ඇති පුතේ සේයා කොහොමත් 85ට අඩු වෙන්නේ නැහැ කවදාවත් 85 88 82 ඔහොමම ඔය අතර හිටියා මං කිව්වා අපි දැන් මේක ටිකක් වෙනස් කරමු දැන් අපි 90 පන්නමු කියලා ඒක මට සෙකන්ඩ් ටර්ම් ටෙස්ට් එකේදීම කරලා දුන්නට Thank you very much 92ක් කියන්නේ හොඳ ලකුණක් පුතේ හොඳට පාඩම් කරලා තිබුණා මම දැක්කා මට හරියම සතුටුයි මේ විදිහටම මේක කන්ටිනියු කරගෙන යන්න එමිත් එමිත් කියන්නේ හයස්ට් මාක් එකත් එක්ක නිතරම එහාට මෙහාට වෙන දරුවෙක් හයස්ට් මාක් එකත් එක්ක වැඩ කරන දරුවෙක් එතකොට 95ක් කියන්නේ හොඳ ලකුණක් ඉන්නේ මට මීට එහා කියන්න ලොකු දෙයක් නැහැ එමිත් කියන්නේ දක්ෂ උනන්දුවෙන් වැඩ කරන දරුවෙක් සෙනුල
Thank you very much, Senula. Mama Bennek again, Mama Satutu and Ama. Last month, we just take the Tamalapuno Aduela Tibuna, eating a Varadha Hadagana, Oyapupara, Tamange, Sama and your performance secretary in Latina. Thank you, Pute, make a Tamai Venona, if you think of Padu in a hurry. By a peaker, a son in Mahadagan known. But they are not paper one over to put up Adam Karla Tamai Nilatianica. So I'm really happy that Honda Yuakila, ego month test again make a bad win Nepa, may be the Hatama maker, continue Karagan. It a passe Matina Tenula, Tenulagana Kiwotan, Tenulagana Mata. Loku varadda kiyanna baha habai lakunu 50 good tenula sambandha lakunu 50 good kiyala liyanne hetuwa tenulata godak class ekama garuna tenula maasa ekamaarak vithara kalaya class ekata join unnek naha ithin e wage prashnat tiyeddi tenula writing questions diya baluwema naha ita amatharawa eyata prashna kiyawana kotama hitunoth meka man karanne naha kiyala e prashne karannema naha And Evagate, people who are to Padu Hadagan, a masonry writing Okuma Liratibunna, eh? Ekakian non writing Okuma Liratibunna, Namut writing a Kotasak Liratibuna, Ekanisa, Mata Polisatrukutina, Telulagana, Itamter grammar, Valetta Isak Magatti, Chikak Hari Padang Karana, Kinaka Mata Hitana, Padang, Koranang, AK with you to the Rotic Karana back, Tenura Dambute maker, then teacher where to excuses Duna of the Chima Ati. කියන තරම් තමයි මම ඉන්නේ කියනවා ලකුණු 45ක් 50ක් ගත්තාම මම හැමදාම හොඳයි කියවලේ ඒ හොඳයි කියන්නේ ඉතා හොඳයි කියන එකවත් මේක ඔයාගේ ලෙවල් එක කියන එකවත් නෙමෙයි මං වාගේ ස්කිල් එක අඳුරගෙන තිබ්බ විදිහට ඔයාගේ අර අඩුම මාක් එකේ ඉන්නම් ඔයා චුට්ටු චුට්ටු උඩට එන නිසා තමයි මං මේ හොඳයි කියන්නේ නැතුව 50ක් කියන මාක් එක ඔයාට ඇති කියන එක නෙමෙයි දැන් අපි මේ 50 50 කියන රෙකෝඩ් එක කඩන්න ඕන. දැන් අපි 65 aim කරගෙන 65 කියන තැනට යන්න try කරන්න ඕන. තෙනුලගේ homework එක මට ලැබෙන්නේ නැහැ. මට කවදාවත් තෙනුලගේ homework එකක් ලැබිලා නැහැ. ඒක නිසා parents ලා පොඩ්ඩක් තෙනුලව උනන්දු කරන්නේ homework එකේ වෙලා ඒකේ advantage එක මට එයාට ගන්න. ඊට පස්සේ දිනුමි තමයි absent උනේ. කාව්‍ය කාව්‍ය කියන්නේ highest score එක ගත්ත දරුවා මේවා වහාරත්. එතකොට highest score එක ගන්න ළමයි කීප දෙනා අතර කාව්‍ය හැමදාම වගේ හිටියා. 99 මේ writing වල 30 ම දෙන්න තිබුණා පුතේ මට එකපාරටම grammar mistake එකක් එක්ක spelling mistakes හම්බුණා. ඒක නිසා මම ලකුණක් අයින් කරා. නැත්තම් ඇත්තටම ඒ වැඩි සංකීර්ණ paper එක නොබල හිටියා නම් මට මේ ලකුණක් දෙන්න තිබුණා. අඩුපාඩුවක් තිබුණම නෑ. I'm really proud of you. Mamoyagi Pichiki and not Matatama Hari Adam Barai. It was a Subashi Ganathari Subutri, Burak, Adu Lakuna Kina, Hemit Amangi, a skill like a developed Karagana, Tamangi Hakiao in the Budaruik, Hatapaki and Pute on the Lakuna, E Matame Nama, Oya Mantu Testrata, Supa and Ulakunugana, Matekat Matakai, Etapota Harima Subutri may Lakun Sambandering. Maybe the Hatima make a continue Kuramu Kalana, Kalana Ganat Harisatri matter, Lakunu Kisatarai Balana, April Marse, Paru Wari Bagi Vilabilatine, the good of the Venuari Bagi and over Lakunu Hataiko, the development of Karaganatina, make a Tamai putte, Api Excap, Api Balaporo to any Sahademo, Balaporo to any, maybe the Hatima Vadakaramu, Api Mantri test ticket, Hagar checker, Lakunu Hatapahak, Karagam. At the Kocha. Sandun Matatikak Alut, Namut, Sandun Hathaik on the Lakuna Kina, Sandun Vadia Katabhagan, the Ruik Nime Kohetma, Vadia Camera Concurrent, the Rukut Nime, by Matasere recommend Sandun Padankar Latibuna, the Kodu Paduak Sandun Tibuna, Sandun Padankar Latibuna Hondai, Sandun Gamandu Testike Lakunut Hondai, then may Hondai Kianaka, a Pidigin, the Katama develop Karagane Abute, make a may Hatta Haya Kianaka second term Testike or at Labura Kiane, Mandu Testika Capital Lakunu, Anuokate. අන්න පුළුවන් ඊසි හරිම ඊසි මේක ලොකු දෙයක් නෙමෙයි හෝම්වර්ක් එක මට එවන්න මට දැන් සඳුන්ගේ හෝම්වර්ක් ලැබිලා නැහැ කවදාවත් ඒක නිසා ඒ හෝම්වර්ක් එක කරන එකේ ඇඩ්වාන්ටේජ් එකක් ගන්න එතකොට මේක තමයි මට මගේ දරුවෝ ගැන කියන්න තියෙන ඊට අමතරව අපි සෙප්තැම්බර් මන්ත් එකට යුනිට් 8 කම්ප්ලීට් කරලා සෙප්තැම්බර් මන්ත් අග මල්ටි ටෙස්ට් එක කරන්න ඕන
දරුව හැමෝගෙම මම බලාපොරොත්තු වෙන ප්‍රධානම දේ මයික් එක ඔන් කරලා මගෙත් එක්ක කතා කරන එක සහ මම අර දෙන පොඩි හෝම්වර්ක් එක හරි දවසට සබ්මිට් කරන එක. ඒතුළු ටික මම දන්නවා ඒගොල්ලෝ ආසයි මේ වැඩේ කරගෙන යන්න. ඒ ආසාව නිසාම ඒගොල්ලෝ ඩිවලොප් වෙයි කියන එක තමයි මගේ විශ්වාසය. ඉතින් දෙමව්පියෝ පොඩ්ඩක් දරුවන්ව ඒ සම්බන්ධව උනන්දු කරන්න. මේක ගොඩක් භයානක කාලයක් සහ අමාරු කාලයක්. ඉතින් දෙමව්පියෝත් පරිස්සමින් ඉඳලා මගේ දරුවෝ ටිකක් පරිස්සම් කරගමු අපි. හැමෝම පරිස්සමින් ඉන්න. Thank you very much. Goodbye, see you.